යලිත් ඔබ දෙරණ අරුණ සමග සජීවීව සම්බන්ධ වෙන්නේ මෙන්න පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. අපේ රටේ පොදු වවක් නෑ කියලා ඉවරලා ටිල්වින් කියනවා. ඒගොල්ලෝ රජගෙදර වළං හොදනකොට ඔය කියන පොදු වම කොහෙද දන්නේ නේද සර්? තිබ්බේ අද සරදම් කාටුනෙන් අහන්නේ. එහෙමයි. මේ අතර අපි අයෝ සිරිසේන කාටුනේට යන්නේ. කෑ ගැහුවට ඔය කජුකිරි කොල්ලෝ තවත් අඩු කරනවා බඩු මිල මන්නම් කියලා ඉවර වෙලා ජනාධිපතිතුමා වගේ කෙනෙක් කියනවා. බලන්න පුළුවන් එහෙනම් අපිටත් එළි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. අද සිරිසේන කියන්නේ එහෙම. මෙමර්සිපාල සබරගමු සරසවිය වැසීමෙන් ගම්මුන්ට දැන් වැලේ වැල් නැතිලු. ඉතින් ඇරියොත් වහන්න මුල්ලුණු අයටත් වැලේ වැල් නැති වෙනවනේ. ඒ හින්දා දැන් ඔහොමම තියෙන එක හොඳයි නේද? සමයන් ඉහි එහි ඔන්න අපේ එක්කෙනාට මාසෙට ලැබෙන 3000ක් මාසෙට රුපියල් 3000ක් ලැබෙන්න යනවා කියලා වෙරලා හාමිනේ කියනවා. ඉතින් ඕක දඬන්න දෙයක් කිය සතුට වෙන්න ඕන දෙයක් නේ. උඹ නම් කියයි එයා වකුගඩු රෝගියෙක් නේ 3000ක් දෙන්න යනවා කිව්වම එයාට දුක හිතිලා. මේ අද උදේගම උදේ විජිවිසිරිගේ කාටුනේ. මේ අතර ජනාධිපතිතුමා වගේ කෙනෙක් නත්තල් 100 දැන් ඉස්සර නත්තල් මාසෙ ඉන්නේ ගොඩක් වෙලාවට සූදානම් වෙලා තියෙනවා. නත්තල් පප්පා දැම්මම සූදානම් වෙලා. විපක්ෂ නායකතුමා කියනවා ආ නත්තල් වගේ අද දිවයින කාටුනින් කියන්නේ එහෙම. තලංගම ජයසිංහගේ පලාමල්ල අපේ ඇමතිතුමායි රාජදාසයි වාඩි වෙලා. වස් කවි කිව්වොත් අනිවාර්යෙනි වාඩු. සෙත් කවි කිව්වොත් අනිවාර්යෙන් උසස් වීමක් දෙන ඔය වස් කවි කියලා අස්කරාට සෙත් කවි කිව්වොත් නම් බය වෙන්න එපා වැඩේ හරි. මේ තුමා තාත්තේ රට පාලනය කරන්නේ කවුද? පොඩි එකා ඇමති තාත්තෙන් අහනවා. අපිනේ පුතේ. එතකොට තාත්තලව පාලනය කරන්නේ නක්ෂත්‍ර කාර්යෝනේ මයි පුතේ. අද දවසේ ලංකාදීප කියන්නේ එහෙමයි. හොඳට කියාගත්තොත් කේන්දරයක් බලාගත්තොත් ඉතින් ගොඩම තමයි ඉතින්. අද දවසේ කියන්නේ මේ කතාවත් එක්ක ලක්වීම කාටුනේ. බඩු කිහිපයක මිල අඩු කිරීම ඡන්ද ගුණ්ඩුවක් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා. ඉතින් අනේ සර් අපිට තව ගුණ්ඩු ටිකක් දෙන්න. අපේ කට්ටිය ගිහිල් ඉවර වෙලා දණින් වැටලා ඉන්නවා. කමන්නේ ගුණ්ඩු උනත් ටිකක් දෙන්නකෝ තව වැඩිපුර කියලා. අසංගේ දුනිල් ගිතිරස්. ජනපති විමල් හදිසි හමුවක් සිද්ධ වෙනවා. ඔක්කොම පොල් ගාලා තියලා රෙදි හෝදලා තියලා ඇඳුම් හෝදලා කඩේ යන මල්ල ඔක්කොම පැත්තකින් තියලා අයියා මං එනවා තවත් වැඩක්ද කියාගෙන මල්ලි දිවගෙන යනවාද හමුවට කියලායි කියන්නේ. මේ අතරේ අපේ මේ වෙබ්බුවා කියන්නේ මේ හරි වැඩක් දැන් ඔන්න විදේශිකයෙක් ගියා ටික් ස්ටොප් එක වැටුණා දැනීම යාල් දේවිය ළඟින් කෝච්චියක් ආවා විදගෙන කෝච්චිය බැස්සුව මගින් විදේශිකයා ඔයා යන්න එපා ඔයා හෙට කිව්වා. ඊට පස්සේ චික්ක ගාලා කෝච්චිය ගියා. මීඩියා එකේ කිව්වට කෝච්චිය එහෙම පෙන්වන්න බෑනේ අපිට කියලා වෙලා. ඉතින් විදේශිකයෝ එතනින් නැවතිලා බලන් ඉන්නවා. යාල් දේවි ගියා එතනින් පස්සේ. මේ අද ලංකාදීප කාටුනිය 13 ප්ලස් කණාමුට්ටිය විඳීමේ තරගේ 19 ඊට පස්සේ ජනාධිපතිවරණේ. ඉතින් මුට්ටියේ වෙන සාමාන්‍යයෙන් අපි කණාමුට්ටිය විඳින්න ගියාම එක මුට්ටි දෙකක් හිස්නේ. මේකේ කෝක බින්දත් මුට්ටියේ තුනක් තියෙනවා බින්දින්න. ඉතින් කෝක බින්දිනවද කියන එක තීරණය කරන්න ඕන ක්‍රීඩකයාම තමයි. ක්‍රීඩකයා ඉතින් කවුද කියලා දන්නවනේ. අද පුවත්පතේ කාටුනේ මේ චික් 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 අපේ දේශපාලඥයෝ ඔක්කොම වම දකුණ වම කියලා ඔයෝලාවේ තියාගෙන උස්සලාගෙන යන්නේ කවුද? පොඩි මැරයෝ ටික ඔක්කොම පාලනය කරන්නේ කවුද? ලොකු මැරයා කවුද? ලොකු මැරයා තමයි අපේ දේශපාලඥයා. ලොකුම මැරයා ඊට වඩා මැරයෝ ඉන්නවද මේ මෙහෙ උරටේ? ජනාධිපතිතුමා උතුරේ ජනතාවට අයිති ඉඩම්වල ඔප්පුත් බාර දීලා පිට රටේ ඉන්න දෙමළ ඩයස්පෝරාව දැන් පොළොව පලාගෙන යන්න බලන් ඉන්නවද නේද සිරිබිරිස් කියලා. අද අපේ ඇමතිතුමානෝ මේ කැමිලස්ගේ දවසට ඔක්ක ඔබාම මහත්මයා විල්ලිවල්ලා මේ ඉන්නකොට රෑ දැනියල් වාසුලා එහෙම තමයි ඉම්බින්න ගිහිල්ලා දවල් මිගෙල්ලා කොහොමද රාජ්‍යවාදීන් හලා දකිමු කියලා කියන ගමන් තමයි ඉන්නේ. මේ අද දවසේ කාටුනිය දාසගේ කාටුනිය ජනාධිපතිතුමා වගේ කෙනෙක් බලු දැම්මා තෙල් දුන්නා ගෑස් අඩු කරා දැන් ඔක්කොම අඩු කරගෙන යනවා. ඉතින් දාසගේ කාටුනියෙන් කියන්නේ විපක්ෂ නායකතුමා වගේ කෙනෙක් අපි ආවොත් ලයිට් මෙහෙම කරනවා අපි ආවොත් තෙල් මෙහෙම කරනවා අපි ආවොත් ගෑස් මෙහෙම කරනවා ඔක්කොම එක්කෙනෙක් කරපු වැඩයි අනිත් එක්කෙනා කැරට් වැඩයි කියලා තමයි කියන්නේ මේක දැක්කයින් පස්සේ. මේක කාටුනයක් මම නෙමෙයි කියන්නේ මේ සුවාරිස් කාටුනේ දාසක් වලානගේ. විමල්ගේ පක්ෂයේ අද ජනාධිපති හමු වෙනවා ගිහිල්ලා. ඔන්න විමල් මහත්මයා යනවා. අද මක්කයි ගෙනාවේ ජනාධිපතිතුමාගේ කෙනෙක් අහනවා යෝජනා 12ක් ගන්න ලෙවල් එක පුනුබක් කිර දාලා තිබ්බා වගේ. අද මක්කයි ගෙනාවේ කියලා ලහන් ලංකාදීපේ. මේ අංජනින් ඉන්ද්‍රජිත් කාටුනේ
තුන්වරක් කියන පොත කියෝ කියෝ ඉන්න මේ දවසර ජනාධිපතිතුමාගේ කෙනෙක්. පොඩි මල්ලි අද හම්බෙන්න යනවා. මලයන්ඩිට එන්න කියලා යව්වා මං පණිවිඩයක්. අයන්ඩි ඒ හින්දයි ආවේ මන් තකහනියක්. මලයන්ඩි අයන්ඩි හමවීම